ආසියානු කුසලන කාන්තා පන්දුවර 2020 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ නිවේදනය කර තිබෙනවා. තමරි යතපත්තුගේ නායකත්වයේ යුතු සංචිතයේ ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. තරගාවලිය දුරි 19 වනදා සිට රංගිර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්මට නියමිතව ඇත්තේ රටවල් 8ක සහභාගීත්වයෙන්. තරගාවලියේ පළමු තරගයේ ජූලි 19 වනදා එක්සත් තරබි එමින් රජ කාන්තා කණ්ඩායම සහ නේපාල කාන්තා කණ්ඩායම අතර පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතයි. එදිනම රාත්‍රී 7ට ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයේ පැවැත්මට නියමිතයි. ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගයේ පැවැත්මේ එළබෙන 20 වනදා රාත්‍රී 4 බංගලාදේශයට එරෙහිවයි. තරගාවලියේදී ඉන්දියාව පාකිස්තානය එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය සහ නේපාල යන කණ්ඩායම් ඒ කාණ්ඩයේ යටතේද ශ්‍රී ලංකාව බංගලාදේශය මැලේසියාව සහ තායිලන්තය බී කාණ්ඩයේ යටතේද තරග වැදීමට නියමිතයි. තරගාවලියට අයත් සමස්ත තරග සංඛ්‍යාව 15ක් ලෙසයි වාර්තා වන්නේ. මේ අතර දබුල සික්සස් කණ්ඩායමේ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දිල්සන් මදුසංකහට තරග ගාස්තුවෙන් 10% දඩ මුදලක් පනවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඊට අමතරව ඔහුට එරෙහි දඩුවල් ලකුණක්ද පැනවීමටයි පියවරගෙන ඇත්තේ. LPL විනය නීති සංග්‍රහයේ 2-5 වගන්තිය උල්ලංඝනය කරමින් ඔහු විසින් පළමු වට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන් එම දඩය පනවා තිබෙනවා. දුරි 14 වනදා ඩබල් සික්සස් කණ්ඩායම සහ ගෝල් කණ්ඩායම අතර පැති තරගයේදී නිරෝසන් දික්වැල්ලගේ කඩුල්ල දබා ගැනීමෙන් පසු මදුසංක විසින් ඒ සැමරූ ආකාරයේ විනය විරෝධී බවටයි චෝදනා එල්ල වී තිබුණේ. මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී දිල්සන් මදුසංක විසින් සිය වරද පිළිගෙන තිබෙනවා. පෑම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.